තෙරුවන් සරණයි හවුදේ මට එකට සම්බන්ධ කරලා දෙයක් අහන්න පුළුවන්ද? ඔව් අහන්න. හවුදේ දැන් ඔය ඔය කියන concept එකම තමයි නේද බටහිර sciences වල කතා කරන්නේ things aren't made to be happened but things are happening කියලා. ඒ කියන්නේ දේවල් අපි කරන්නේ කියන්නේ අපි අපි අපිට කරවන්න බෑ නමුත් ඒවා කරනවා කියන තැනෙත් තියෙන්නේ. ස්වභාවයෙන්ම දේවල් වෙනවා. නමුත් අර අපි ඒක මැදට පැනලා අපි ඒක දිහා බල නිරීක්ෂණය කළා මේක මෙහෙම වෙන්නේ අනේ නිසා මේක මෙහෙම වෙන්නවා කියන අදහසක් වල ඉන්න එක මේ නිවැරදි නෑ. ඒ නිසා තමයි කාලෙන් කාලයට විද්‍යාවේ සොයා ගැනීම ඔප්පු වෙනවා ඊට පස්සේ බිඳ හෙලනවා ආයිත් ඔප්පු වෙනවා ආයි බිඳ හෙලන සත්‍යයකට පත් වෙන්නේ කියන තැන කතා කරන්නේ. එතකොට හැමදේම මම අහන්නේ දේවල් වෙනවා නේද? ඒ හැමදේම ඔය වගේ ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට යන එකක් මිසක් මෙතන වෙන සිද්ධි දාමයක් නෑ. මම මේ ලක්ෂණ ඉස්සල වරදවා ගන්න එපා. මම කිව්වේ ඒක හරිය කියන එක නෙමෙයි. එහෙම මතයක් තියෙනවා. එහෙම මතයක් කියන්නේ එහෙම හදපු සංකල්පයක් තියෙන. ඒක මේ අද කියන්නේ ඔය කියන්නේ අපි රූප වේදනා සංඥා සංකාර පංචස්කන්ධ ක්‍රමයට බලනකොට මේ ඒක වෙනම ඒ කියන්නේ දැන් අපි සයන්ස් අපි කියන සයන්ස් කියන්නේ එක විදිහකට බලන විදිහ කෝණයක් නේ. මේ තව විදිහකට බලන කෝණයක් තිබ්බ මේ කියන්නේ පෙරදිග තිබුණා. ඒක තමයි මම කිව්වේ. ඒක එහෙමම වෙනවා. ඒක හරි කියන එක නෙමෙයි මම කියන්නේ. හරියට දැන් මම කියන්නේ උත්තරයට කියන්නේ ප්‍රවේශ දෙකයි නහවලනේ. උත්තරාවනේ කියන එක ගැන මට අවබෝධයක් නැහැ. නමුත් සාමාන්‍ය භාවිතය කළ ප්‍රවේශ දෙකයි කියන්නේ. එකක් තමයි නැවුම් වාදය. කෙනෙක් මේක කරනවා කියන එක. දෙවැනි එක තමයි විමර්ශනය කියන එක. ඒ කියන්නේ සයන්ස් වලින් මේක හොයාගෙන යන්නේ කියන එක. එතකොට නැවුම් වාදය කියන එකෙන් අපිට එහාට යන්න පුළුවන් මොකද අපි බෞද්ධ දර්ශනය ආධාරණහය හැටියට නවුබාදය ප්‍රශ්න බල හින්දා බෞද්ධ දර්ශනය අදහන හින්දාද මැව්වාදී ප්‍රශ්න බල වෙන්නේ නෑ. අදහන නෙමෙයි ඒක ගැන ඒක ගැන කියන දේවල් පිළිබඳව කියන අවබෝධයක් එක්ක අර මනුවාදය ගැන කියන එක කිමැටි ගතිය පෙරෙන නිසා මම කියන්නේ. මගේ ප්‍රශ්න ආවදනේ දැන් එතකොට අපිට දැන් හාමුදුරුව කියන හැටියට නිරීක්ෂණය වෙන දෙයක් ඒ කියන්නේ නිරීක්ෂණය වෙන දෙයක් සහ නිරීක්ෂකයෙකුත් නැති තැනක අපි මේ පින්පව් කියන මොකද එතකොට කරන්නේ? ඇයි අපි එකට එකක් දෙන්නේ? එයිමයි දැන් ප්‍රශ්නේ මුල ටිකයි අග ටිකයි අතරේ මේකත් කියන අර මුල ටිකක් පොඩ්ඩක් ඉස්තර කරගෙන මම දෙවෙනි කොටසට එන්නම්. දැන් මෙහෙමයි දැන් අර මේ දේවල් විශ්වාසයෙන් පිළිගැනීම සහ ඒකට අර ප්‍රශ්නාර්ථයක් දමා සිටීම අතරේ ලොකු වෙනසක් තියෙනවා. දැන් අපි පොඩි කාලේ ඉඳන් අපි ට්‍රේන් කරන්නේ දේවල් හුදු විශ්වාසයෙන් බාර අරගෙන ඒක එහෙමම අන්ධානුභක්තියෙන් කරන එක. එතකොට යමක් අපිට කිව්වා නම් ඒ කිව්ව දේ ආයි ප්‍රශ්න කරන්න බෑ. එතකොට අපිට ඇත්තටම පටන් ගන්නෙම ලෝකේ පරම සත්‍යයක් තියෙනවයි කියන තැනින් තමයි පටන් ගන්න. එතකොට දැන් අපිට දැන් අම්මලා තාත්තලා ගුරුවරු හැම වෙලාවෙදිම උගන්වන්නේ පරම සත්‍යයක් තියෙන මේක සත්‍යයි මේක පිළිගන්න. මේක වෙන්නේ මෙහෙමයි. ආයි අහන්න එපා. හරිද? එතකොට හැබැයි ඔබ ටික කාලයක් යනකොට හිත වෙනවා ඒක එහෙම නෙමෙයි. ඒක තව එක දිහා බලන තව ආකාරයක් තියෙනවා. තව ටිකක් යනකොට තවත් තියෙනවා. හරි. හැබැයි අපි මේ යම් කී තැනකදී මේ වගේ යම් නිගමන ටිකක් මෙහෙම එළමෙනවා වෙන්නේ මේක මේ ආකාරයි කියලා. හරිද? යම් දානක් විදියට කිව්වොත් ලෝකයේ යම් කි මැවුම් කාර්ය කිසි මැව්වද කියන එක මම කියන්නේ ඒක පටන් ගන්න කෙනෙක් ඒක ක්වෙස්චන් එකක් තියලා තියාගන්න. ඒ කියන්නේ එහෙම නැතුව ඒක එකපාර ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක එකපාර පිළිගන්නත් එපා. ඉතින් ඒ කාරණේට ඇවිල්ලා පිනපව ගැන කිව්වෝ. ඉතින් පිනපව කියන එක බොහෝ වෙලාවට පිනපව කියන එක පාවිච්චි වෙන්නේ පළවෙනි එක පිනපව කියන එක පාවිච්චි වෙන්නේ පාලනයේ පහසු සඳහා. හරිද? දැන් මේක පටන් ගන්න පොඩි ළමයි. දැන් පොඩි ළමයි සාමාන්‍ය දඟලනවා නටනවා ඒ ආයම් සබහල්. එතකොට දැන් මේ පොඩි ළමයි ටිකක් පාලනය කරන්න
අපි ඒ අයට එක එක කතා කියලා ඒ අය බය කරනවා. එක්ක බය කරනවා. එහෙම නැත්නම් යම් කිසි කතා ටිකක් කියවලා ඒගොල්ලන්ට යම් කිසි ආසාවක් ඇති කරනවා. හරිද? එතකොට දැන් දැන් මේක කරන්නේ දැන් ඒ ළමයි ටික බලාගෙන ඉන්න කෙනාගේ පහසුව පිණිස. අපි හිතමු පාලකයා කියලා. ඒ පාලකයාගේ පහසුව පිණිස. එතකොට පාලකයාගේ පහසුව පිණිස මොකද කරන්නේ? අර ළමයිගේ ටිකේගේ බිහේවියර් එක පාලනය කිරීම සඳහා යම් කිසි දේවල් ටිකක් දාන. එතකොට කතා ටිකක් හදලා තියාගන්න. එතකොට අර පාලනය කරන කෙනාට ඒක හරි පහසුවක්. මේක පාලනය කරන්න යම් කිසි ක්‍රමවේදයක් දාන. දැන් ඔක එක විදිහකට ඔක දඩුවම් කිරීමක් සහ එහෙම නැත්නම් යම් කිසි වැඩ ටිකක් හොඳ සහ නරක කියලා දෙකට බෙදෙනවා. බෙදලා හොඳ වැඩවලට යම් කිසි රිවෝඩ් එකක් දෙනවා. නරක වැඩවලට යම් කිසි අඩුවමක් දෙනවා. හොඳ නරක කියලා බෙදාගන්න. ඊට පස්සේ හොඳ නරක කියන එක ජස්ටිෆයි කරන්න. මේක මේක මේකට කොහොම හොඳ එකක් වෙන්නේ? මේක කොහොම නරක එකක් වෙන්නේ? ඒකට යම් කතා ටිකක් ගොඩනගනවා. හරි. ළමයාට ඉන්ට්‍රස්ට් වෙන විදිහ කතා ටිකක් ගොඩනගනවා. ඊට පස්සේ දැන් මෙන්න මේ විදිහට තමයි සමාජයක් විදිහට පාලනය කිරීම සඳහා දැන් ඕනෑම ගෝත්‍රයක් තුළ ඔබ ගෝත්‍රවල තියෙන ඒ සිටුේෂන් එක පොඩ්ඩක් අධ්‍යයනය කරොත් ඒ ගෝත්‍රය තුළ මේ යම් කිසි විශ්වාස පද්ධතීන් ටිකක් පාවිච්චි කරන ඒ ගෝත්‍රය තුළ පිරිස පාලනය කරන්නේ. එතකොට එතනදී යම් කිසි කතා ටිකක් ගොඩනගන මේක කරන්න ඕනි මේකයි මේ හිඳ මේක කරන්න ඕනි මේ හිඳ. දැන් සමහර අර මුලින් කියපු ඒවා සමහරට ඇත්ත වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. අපි ක්වොරන්ටයින් කියන එක ගමුකෝ. මේක මොනවාද මේ ලෙඩේ හැදුනාම එළියට බහින්න එපා. දවස් 21ක් මොනවාද කහ වතුරයි ඊළඟට අර මේ මොනවාද කොහොඹ කොළයි එල්ලලා කාමරයකට වෙලා මෙහෙම ඉන්න එළියට යන්න නැතුව ඉන්න. හරිද? මොකද මේක දෙයියන්ගේ ලෙඩ. ඔබ එළියට ගියොත් ඔබට දෙයියන්ගේ සාප ලැබෙනවා. සමහරට අර යටින් තියෙන කාරණේ ඇත්ත. බෝ වෙන ලෙඩක් හැදිලා එළියට බහින්න නැතුව ඉන්න එක හොඳයි. හැබැයි දැන් මේක කිව්ව පළියට මිනිස්සයා කියන එක පිළිගන්නේ නැහැ. එතකොට මෙයාට වෙනස් සංකල්පයක් දාන. දෙයියන්ගේ ලෙඩ. දෙයියන්ගේ ශාප ලැබුණා. දෙයියෝ කියලා කෙනෙක් ඉන්නවා. එයා උඹට දඩුවම් කරනවා. හරිද? අර පොඩි ළමයා බය කරනවා වගේ. අර පොඩි ළමයා කෑම කවන්න ඔන්න පුතේ බිල්ලා එනවා. කෑම කෑවේ නැත්තම් බිල්ලා ඇවිල්ලා ඔයා උස්සන් යනවා වගේ. අර පොඩි ළමයා බය කරනවා වගේ මෙහෙම කතාවක් හදනවා. සමහරට මේ කතාව හදන කෙනාගේ අර මූලික අරමුණ එකේ ලොකු වැරද්දකුත් නැහැ. හරි මේ වගේ දේවල් හරහා ඊට පස්සේ මේ හොඳ නරක කියලා බෙදෙනවා. එතකොට දැන් මේ හොඳ නරක කියන එක ඒ වෙලාවේ සිටුේෂන් එකට තමයි හොඳ හෝ නරක කියන එක තේරෙන්නේ. අපි තුමු දැන් මිනි මරුමක් කියලා හිතන්නකෝ. ඒ පුද්ගලයා තා පුද්ගලයෙක් මරණයට පත් කරනවා. හරිද? වෙලාවකදී ඒක හොඳයි. දැන් ඒක යුද්ධයක් වෙලාවෙදී. යුද්ධයේදී සෝජ කෙනෙක් ගිහිල්ලා අනිත් අය ඔක්කොම මරලා ඉතින් කියන්නේ පිරිසක් ඝාතනය කරන එක. ඒකේ වෙලාවට හොඳයි. හරිද? ඒක ඔක්කොම කරාට පස්සේ කට්ටිය කිරිබතුත් කනවා. හරිද? ඊට පස්සේ තව වෙලාවකදී තව මිනිස්සුත් තව කවුරු හරි මරනවා. හරිද? ඒ මරුවන් පස්සේ ඒ මරපු එක හොඳයි. එතකොට එයා මිනි මරනවා. හරිද? ඊට පස්සේ ඒක දඩුවම් කරන්න ඕනේ. යාට බෙහෙම දෙන්න ඕනේ. දැන් අතනෙ දඩුවමක් නෑ. එතකොට දැන් මේ කියන අපි මේ සමාජය තුල අපි මේ කියන හොඳ නරක ඒ වෙලාවට අපි වාසියට හදාගන්නේ ඒවා. ඒ වගේ හැම පරම විදියට නිර්පේක්ෂ විදියට පරම විදියට හොඳ කියලා එකක් හරි පරම විදියට නරක කියලා එකක් හරි තව ඉතින් හරි ගියෝ පරම මේ හරි විදියට මේක පිනේ කියලා එකක් හරි මේක පවේ කියලා එකක් හරි එහෙම එකක් පවතින්නේ නැහැ. ඒ වෙලාවට වාසියට තමයි ඒක කරන්නේ. හරි. ඉතින් ඒක තමන්ගේ පැත්තෙන් ඒක මේ කියන්නේ ලියා ගන්න ඕනේ. ඒක ලියා ගත්තේ නැත්නම් ඒක ලොකු ගැටලුවක් වෙනවා. හරිද? ඊළඟට දෙවෙනි එක තමයි දැන් මේ අපි මේ සිංහල භාෂාවේ තියෙන වචනවල අර්ථ ගන්න ඕනේ. එතකොට මේ වචන වල අර්ථ මේ ගත්තොත් සිංහල භාෂාවේ වචනවල අර්ථ ගත්තොත් පින කියන එකේ බොහොම සරල අර්ථය තමයි පිනා යනවා. ඒ කියන්නේ සතුටට පත් වෙනවා. ඒ කියන්නේ දැන් ඔබ යමක් කරනකොට ඔබට ලොකු සතුටක් දැනෙනවා. ඒ දේ කරපු එකෙන් ලොකු සතුටක් දැනෙනවා. හරි. එතකොට මේ දැනෙන සතුට තමයි කින. ඒක පළ දෙනවද නැද්ද කියන එක ඒක පස්සේ වෙන එකක් නෙමෙයි ඒ වෙලාවෙම වෙන එක. හරිද? ඒ වෙලාවේ ඔබේ තියෙන දෘෂ්ටියට සහ ආකල්පයට සහ ඒ වෙලාවේ තියෙන ඔබේ හැඟීමට අනුකූලව ඔබට වෙලාවට ඒක
බොහොම සතුටක් දැනෙනවා. ඒක පස්සේ පල දෙනවා කියන එකක් නෙමෙයි. මොකද මේ පස්සේ පල දෙනවා කියන එක බොහොම දෘෂ්ටිගතව හදාගත්ත එකක්. ඒ කියන්නේ කාලය හරහා ගමන් කරලා එහෙම යන එකක්. ඒක ඇතුලේ බොහොම පටලැවිලි සහගත දේවල් ගොඩක් තියෙන ඉතුරු වෙනවා. ඉතින් බොහොම සරලව තේරෙන එකක් තමයි ඔබ බොහොම යම් කිසි ක්‍රියාවක් කරනකොට ඔබකට දෘෂ්ටියට සාපේක්ෂව ඒකට ඔබට සතුටක් පිනායෑමක් එනවා. ඉතින් ඕක තමයි පින කියන්නේ. දැන් මම මේ කීපවතාව මේක පැහැදිලි කර දෙනවා. කුසලය කියන්නේ පින නෙමෙයි. කුසලය කියන්නේ දක්ෂතාවය. හැකියාව. මොකක් පිළිබඳ තියෙන හැකියාවද? මේ මනස පිළිබඳ තියෙන හැකියාව. ඒ කියන්නේ මේ මනසේ මේ වැඩ කරන දේවල් මේ එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන මේ සාපේක්ෂක ලෝකයේ තියෙන මේ කතන්දරේ වෙලාවකට මේ තල ගොයා කරගන්න, වෙලාවකට කබර ගොයා කරන, වෙලාවට හොඳයි කියන, වෙලාවට නරකයි කියන. ඒ වෙලාවට සිටුේෂන් එක හදා ගන්නවා. දැන් සමහර වෙලට සිටුේෂන් එක හදාගත්ත එක ඊළඟට අපි කවුරු හරි කෙනෙක් බ්ලයින්ඩ්ලි ෆලෝ කරනවා. ඔහේ ඔහේ අනුගමනය කරනවා කිසිම චාරයක් නැතුව. අපි ඔකට කියනවා ගතානුගති. ගතික වෙනවා කියලා. එහෙම නැත්නම් සම්ප්‍රදායයක් බවට පත් වෙනවා. ඇයි ඒක කරන්නේ? ඒක දන්නේ නැහැ කවුරු. කවුරු ප්‍රශ්න කරන්නේ. ඒක එහෙම කරගෙන යනවා. දැන් ඒ වගේ එකක් තමයි දැන් අපි දැන් අද අපි මේ සයන්ස් කියලා කිව්වට සයන්ස් වලත් තියෙන එහෙම එකක්. ඒක ප්‍රශ්න කිරීම නෑ. ඒක ඒක මේක වෙන්නේ මෙහෙමයි කිව්වාන් පස්සේ ඒක කටපාඩම් කරගෙන ඇවිල්ලා ඒක ලියනවා කොහේ හරි. එහෙම නැත්නම් ඒක එහෙම පිළිගන්නවා. හරිද? එහෙම පිළි අරගෙන ඔහේ යනවා. ඒක එහෙම නැතුව ප්‍රඥාවෙන් විමසන්නේ නෑ. ඉතින් එතකොට අපි ප්‍රඥාවෙන් විමසන ටිකට ඒ විමසලා අර ඒක එහෙමම කියලා ඒකාන්ත සත්‍යයක් කොට නොගන්නේ එක සා මේ මනස වැඩ කරන ආකාරය පිළිබඳ තියෙන දක්ෂතාවය තමයි කුසලතාවය කියලා කියන්නේ. ඉතින් පිනපව කියන එක එක්කෝ පිරිසක් පාලනය කරන්න අත්‍යවශ්‍ය පිරිසක් පාලනය කිරීම සඳහාම අද මේකත් තමයි. ඒ කියන්නේ සමූහයක් වශයෙන් සමූහයකගේ ක්‍රියාකාරීත්වය. ඒ සමූහයක් එකට ඉන්නකොට ඒ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා හදපු සංස්කෘතිමය වශයෙන් හදපු සංකල්ප ගොන්න. ඒකයි එක විදිහකට අර මේ සූත්‍රවල කතා කරන රහතන් වහන්සේලාට පුණ්‍ය පාප පහින පින්පව් දෙකම ඉක්මවා ගිහින් ඉන්නේ කියලා. මොකද මේ සංස්කෘතික සාපේක්ෂක විදිහට තියෙන මේ පිනපව කියන එකේ කියන්නේ ඒකේ එක එක වෙලාවට එක එක විදිහට ගන්න විදිය, අවස්ථානුකූලව වෙනස් කරගන්න විදිය, වාසියට අනුකූලව වෙනස් කරගන්න විදිය ඒකේ ඒකේ ඒ සාපේක්ෂත්වය දකින්න නිසා. හාමුදුරනේ මගේ ප්‍රශ්නේ ඒක තේරෙනවා නේද? ඒ කියන්නේ පිනපව් කියන එක සමාජයේ ඩිසිප්ලින් කරන්න හදලා තියෙන එකක් තමයි. ඒක හරි. එතකොට හාමුදුරනේ දැන් බුදුරජාණන් වහන්සේ කුසල් වඩන්න කියලා කියන්නේ එකයි. ඊළඟට දැන් අපි ආපහු අර පළවෙනි ස්ට්‍රීම් ලයින් එකට ගියත් එහෙම නිරීක්ෂණය කරන්න දෙයක් නැහැ. නිරීක්ෂකයෙකුත් නැත්තම් වර්ධනය කරන කුසලයේ තියෙන දැන් මෙහෙමයි ඕක දැන් ඕක නේ එහෙම කිව්වට ඕක අවිද්‍යාවට සාපේක්ෂයි හරිද? ඒ කියන්නේ දැන් අවිද්‍යාව කියන්නේ දැන් කෙනෙකුට දැන් කෙනෙකුට සාපේක්ෂව එයාට තියෙන දෙපැත්තක් තියෙනවා. හරි දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙකුට සාපේක්ෂව පිනපව පළදීමක් තියෙනවා. ඒ කියන්නේ පින කරාම ඒකේ එයාට පළදීමක් තියෙනවා. කිව්වහම එයාට සාපේක්ෂව පින කියන එක තියෙනවා. එතනට සාපේක්ෂ මම යාට කියලා කියන්නේ මේ වෙලාවේ වචනාර්ථයෙන් ගන්න පුළුවන් ලේසිම විදිය. ඒකට යාට සාපේක්ෂව පින කියලා තියෙනවා. එතකොට යාට සාපේක්ෂව නිවන් දකින්න කෙනෙක් ඕ කියන්නේ ඒක සංසාරයක් තියෙනවා. සා ඒ සංසාරය තුල ගමන් කරන පුද්ගලෙක් ඉන්නේ පුද්ගලයා නිවන් දැකිය යුතුයි. ඒක තියෙනවා. එතකොට දැන් මේක තෝරාගෙන යනකොට මෙහෙම එහෙම පුද්ගලයේ පිළිබඳ අදහසෝ එහෙම ගලාගෙන යන පිළිබඳ අදහස තියෙන මුලාව දකින්න. හැබැයි දැන් මෙතනදී තියෙන අදහසයි මෙතන තියෙන අදහසයි වෙනස්. කොට ඉත අවිද්‍යාවට සාපේක්ෂව තියෙන අදහසක් තියෙනවා. එහෙම නැහැ කියන්න බෑ. ඒ කියන්නේ අවිද්‍යාවට සාපේක්ෂව තමයි ඒ දේශනය වෙන්නේ. ඔව් ඔව් ඔව්. එතකොට දැන් අවිද්‍යාවට සාපේක්ෂව දැන් මේ දේශනේ මෙතනට ආවන් පස්සේ ඒක වළංගු නැහැ තවදුරටත්. ඒ කියපු කතාව. හරි. ආශස්සන්නාසේ කාල කර්මය කියන කතාන්දරය ගැන අතීතයට ගියා අනාගතයට ගියා කියන කතාව සංකල්පයන්නේ සංඝාසය. ඔය ඉතින් දැන් කාල තරණය නෙමෙයිද ඔබ හැම වෙලාවෙම ඉන්නේ? අර කතාන්දරවල තියෙන අතීතයට ගියා කාල ඇත්තට මේ කාල තරණය කියන එක එන්නේ හුඟක් වෙලාවට ඔය තුමේ මේ ෆිල්ම්ස් වලින් තමයි හුඟක් වෙලාවට ආවේ. ෆිල්ම්ස් ආවේ ඔය TV series වලින් තමයි ආවේ.
කාල තරණේ කියන්නේ. එහෙම නැතුව ඒක මේ සාමාන්‍ය අපි කියන්නේ අර සම්ප්‍රදායික අපි කියන්නේ දර්ශනවල කාල තරණයක් ගැන එහෙම කතා නොවන තරම් ඉතින් ඔය කාල තරණය පිළිබඳ අදහස develop වුණේ මේ කියන්නේ කාලය කියන එක දැන් මේක පික්සුණානේ. පික්සුණාට පස්සේ මේ කාලය ඇතුලේ ඊට පස්සේ යන්න පුළුවන්ද ආපස්සට යන්න පුළුවන්ද ඉස්සරහට යන්න පුළුවන්ද ආපස්සට ගිහිල්ලා වෙනස් කරොත් ආයි ඒ වෙනස බලපානවද ඔය වගේ මහා සංකල්ප ගණනාවක් ආවි කියන්නේ කාලය කියන එක සත්‍යයක් වුණාට පස්සේ ඉතින් කාලය කියන එක මුලාවක් කියලා දැක්කට පස්සේ ඉතින් ඒක ඒ පස්සේ තවදුරටත් අදාළ නැහැ ඉතින් අන්තිම කාල තන්නේ කියන එක කොහොමත් ඉතින් ඔබ කරන දෙයක් කො අතීතය කියන එක මම ආගෙන එතනට යනවා ඒ අනාගතය කියලා මම ආගෙන එතනට යනවා ඒක තමයි කාලතරින් හැබැයි එහෙම එහෙම යනවා කියනකොට කොහෙටවත් ගිහිල්ලා නැහැ එකම තැන තමයි. ඉවන්තනේ ස්වාමීන් වහන්සේ. ඔව්. කමින්මත් ඇහෙනවද? ඔව් කියන්න ඔක්ක. ස්වාමීන් වහන්සේ දැන් අර ඉස්සෙල්ල කතා කරානේ කුසල් අකුසල් ඒ වගේ කතා කරනකොට එතකොට කියන දස අකුසලයේ තියෙන දස රස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒක ඉතින් සමහර දේවල් අර පෙර භවය පසු භවය. ඉතින් ඒව ස්වාමීන් වහන්සේ අපිට දැන් මේ වෙලාවේ එක්ස්පීරියන්ස් කරන්න බැරි දේවල් නේ. එතකොට කියනවා නේද ඒක විශ්වාස නොකිරීම නිවනට බොහෝ දුරයි හරි එහෙම කියන්නේ ගොඩක් ඒක නිවන් ලබා ගන්න බැරි කාරණාවක් කියලා ඒක විශ්වාස නොකිරීම ඒක අනිකක සම්මතයි එතකොට මොකද්ද ඔය අපි මිත්‍යා දෘෂ්ටි කියලා අහලා තියෙනවා එතකොට සම්මා දෘෂ්ටිය කියන්නේ මොකද්ද ස්වාමීනි දැන් මේමයි දැන් එහෙනම් සම්මා දිට්ඨිය වෙන්න ඕනේ ඒකට ප්‍රතිවිරුද්ධ එකනේ ඔය කියන විදිහට මෙහෙමයි දැන් ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන එක දැන් ඕකේ සම්මා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය ඔබතුමී අහපු තැනින් කතා කරොත් ඔබතුමී අහන්නේ පොතේ දැනුවෙන්නේ ඒ කියන්නේ ඔබතුමී දැනන් හිටියේ නැහැනේ මේ මොකද්ද මිත්‍යා දෘෂ්ටිය මොකද්ද සම්මා දෘෂ්ටිය කියලා එහෙම දන්නේ නැහැනේ කවුරු හරි ආවා කියලා දුන්නා පොතකින් කියලා දුන්නා මේක තමයි මිත්‍යා දෘෂ්ටිය මේක තමයි සම්මා දෘෂ්ටිය කියලා මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් කියලා තිනා ඕකට ගියොත් ඉවරයි ඔහොම කියලා තියෙනවා එතකොට දැන් මේ ඔබ සූත්‍රවල ගත්තොත් ලෞකික සම්මයාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මයාදිට්ඨිය කියලා දෙකක් තියෙනවා. හරිද? එතකොට ලෞකික සම්මයාදිට්ඨිය ඇතුලේ කියන්නේ ලෞකික සම්මයාදිට්ඨිය ඇතුලේ තමයි ඔහොම කතාවක් තියෙන්නේ. එතකොට මේ සමාජයේ පිළිගැනීමක් තියෙනවා මේක තමයි ලෞකික සම්මයය. කියන්නේ මේ කියන්නේ සාමාන්‍ය අතර සම්මතයක්. මේ මිනිස්සු අතර සම්මතයක්. ඒක ලෞකික සම්මයාදිට්ඨිය කියන එක හැම වෙලාවෙම හරියන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු අතර සම්මතයක් තියෙනවා මේ ටික හොඳයි මේ ටික නරකයි කියලා. හරිද? උදාහරණයක් ලෙස දැන් ඔබ වටා ඉන්න සමාජය ඇතුලේ එහෙම නැත්නම් ඔබ රැකියාවක් කරනවා නම් රැකියාව කරන ඒ සමාජය ඇතුලේ එහෙම නැත්නම් ගෙදරක් නම් ගෙදර ඇතුලේ සම්මුතියක් හදාගෙන ඉන්නවා මේ ටික හොඳයි මේ ටික නරකයි කිය. ඒ වගේ හදාගත්තු සම්මුතිය තමයි මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. මෙන්න මේ ටික හරි මේ ටික නරකයි කිය. හැබැයි කියන්නේ අපි මේ කියන්නේ බුද්ධාගමේ මූලික සංකල්ප වල ඊට වඩා හුඟක් එහා ගිය කතාවක් ගැන කතා කරන්නේ. ඒ වගේ මේ හදාගන්න සම්මුතියක් ගැන නෙමෙයි. එහෙම නැතුව මේ මොකක් හරි කියන්නේ එක යම් කිසි දෘෂ්ටිකට සාපේක්ෂව ප්‍රතිවිරුද්ධව හදාගන්න දෘෂ්ටි ටිකකින් නෙමෙයි. ඔය සියලු දෘෂ්ටිංගේ ප්‍රහාණයක් ගැන කතා කරන්නේ. සියලු දෘෂ්ටිංගේ ප්‍රහාණයක් ගැන කතා කරනකොට දැන් ඔය විදිහට දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ප්‍රතික්ෂේප කරනකොටම අපි තව දෘෂ්ටි එක ප්‍රතිවිරුද්ධ දෘෂ්ටි ටික අල්ල ගන්නවා. එතකොට අපි තුම මාවෙක් නැත කියන එක මිත්‍යා දෘෂ්ටිය. හැබැයි මවෙක් ඇත කියන මවක් ඇත කියන එක. එතකොට ඒක සම්මයා දිට්ඨිය නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. හරි. දැන් මේක මුන්හන් පස්සේ එතකොට මේක පිළිගන්නකොට අපි මේ පැත්තෙන් තව එකක් පිළිගන්නවා. මම කියන්නේ ඊට වඩා එතනින් ඉස්සරහට ගිහිල්ලා මේක විචාරශීලීව බලන්න කියලා. මොකද ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අර ඇති මව නැත කියන එක දෙකම එතකොට අසාන්තය වෙන එකද ස්වාමීන් වහන්සේ? එහෙමයි අත නැත අන්ත කියන එකත් ඇත්තටම ඔබ පොතෙන් එහාගෙන තියෙන්නේ අතාන්තයට වැටෙන්නත් එපා නැතාන්තයට වැටෙන්නත් එපා කියලා. හරිද? මේක මේ පොතේ දැනුමට වඩා එහා ගිහිල්ලා මේක බලන්න ඕනේ. මේක දැන් තමන් එක්ස්පීරියන්ස් කරන්න මොකද්ද කියන්නේ? කියන්නේ තමන්ට දැනෙන විදිය. තමයි අත කියලා කියන්නේ මොකද්ද? නැත කියන එක මොකද්ද? දැන් මේ අත නැත කියන එක සංකල්ප දෙකක් නේ ඇත්තටම. ඒ කියන්නේ බලන විදිය කොහොනේ යනෝනේ මේක තීරණය වෙන්නේ. එතකොට මේවා කොහොමද ගන්න එකපාරට? දැන් නැහැ කියලා නම් නැහැ කියලා ගන්න කොහොමද එකපාරට? එහෙනම් තියෙනවා කියලා නම් තියෙනවා කියලා ගන්න කොහොමද? හරිද? දැන් එකපාරට එහෙම ගන්නේ නැතුව ඒක විමර්ශනය කරන එක. දැන් ඒ කියන්නේ දැන් මම
කියන කොට දැන් මේ මම කියන එක ඇතුළු දැන් කෙනෙකුට එහෙනම් හිතන්න පුළුවන් එහෙනම් දැන් මේ දසවස්තුක නිත්‍යයි ඒ කියන්නේ දැන් මේක ඒ කියන්නේ ඒක 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 නෙමෙයි මේකේ ප්‍රතිවිරුද්ධය ගැන තමයි මම මේ කතා කරන්නේ. එහෙම නැත්නම් ඒක නෙමෙයි ඒක ප්‍රතිවිරුද්ධය ගැන තමයි මම කතා කරන්නේ කියලා. එහෙම මතයක්කට වඩා මම ඔබට කියන්නේ ඔබ මේ හුඟා ඔබට කියන්නේ ඔබ මේ ඔක්කොම දේවල් ඒ කියන්නේ අතාන්තයට වැටෙන්නත් එපා නේ අතාන්තයටත් වැටෙන්න එපා. එහෙම නැත්නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය මේකයි. එහෙනම් ඒකට කලින්ම නොවැටී ඉන්න ඕනේ කියලා. මේ ඔක්කොම ඔබ ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන ඉන්නේව නෙමෙයි. මේ ඔක්කොම ඔබ කොහෙන් හරි කාගෙන් හරි අහගෙන දැනගෙන හුදු විශ්වාසයෙන් බාරගත්තේ. හරිද? එහෙම බාරගන්න එක බුද්ධාගම නෙමෙයි. ඒ කියන්නේ දැන් පරම සත්‍යයක් වුණත් බාරගන්න එක බුද්ධාගම නෙමෙයි. දැන් හිතන්නකෝ මම ඔබ ඉස්සරහට පෙට්ටියක් අරගෙන. හරිද? මේ පෙට්ටිය ඇත්තටම හාවෙක් ඉන්නවා. මේ පෙට්ටිය ඇතුලේ ඇත්තටම හාවෙක්. මම ඔබට කියනවා හාවෙක් ඉන්නවා කියලා. දැන් ඔබ පිළිගන්නවා හාවෙක් ඉන්නවා කියලා. හරිද? දැන් මම කියනවා මේ පෙට්ටිය ඇතුලේ ඉන්නේ හාවෙක් කියලා. එතකොට ඔබ පිළිගන්නවා මේ පෙට්ටිය ඇතුලේ ඉන්නේ හාවෙක් කියලා. ඔබ ඒක පිළිගත්තොත් හරිද? එහෙමයි. හරිද? එහෙමයි. හරිද නැත්නම් ඔබ හුදු අන්ධ භක්තිකයෙක්ද? එතකොට ශ්‍රමිස්වාංශ ඒක අන්ධ භක්තිකයෙක්ද කියලා කියන්නේ සම්මයා ඒ කියන්නේ ශ්‍රද්ධාව. එතකොට ශ්‍රද්ධාව නැහැ කියන තැනින්ද යන්නේ ස්වාමීන් වහන්සේ? නෑ නෑ මම කියන දැන්ට ඔබ අහන්නකෝ. ශ්‍රද්ධාව මොකද්ද කියලා මම ඔබට කියන්නම්. හරිද? දැන් මම මේ කියන ප්‍රශ්නට අහන්නකෝ. මම ඔබ ඉස්සරහට අරන් යනවා පෙට්ටිය. හරිද? ඒ පෙට්ටිය අපිට ඇත්තටම පෙට්ටිය ඇතුලේ හාවෙක් ඉන්නවා කියලා. හැබැයි ඔබ දකින්නේ නැහැ හාවෙක් ඉන්නවා. මම ඔබට කියනවා ඔබ විශ්වාස කරන්න, මා කෙරේ ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන්න. හරි. මා කෙරේ ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන්න. විශ්වාස කරන්න මේක ඇතුලේ හාවෙක් ඉන්නවමයි. එතකොට ඔබ සාදුකාර දීලා පිළිගන්නවා. ඔව්. ඔය පෙට්ටිය ඇතුලේ හාවෙක් ඉන්නවමයි කියලා ඔබ පිළිගන්නවා. එහෙම පිළිගන්නකොට ඒ පිළිගැනීම ඇතුලේ තියෙන්නේ අන්ධ භක්තියද එහෙම නැත්නම් ප්‍රඥාසහගත භාවයද කියලා. අන්ධ භක්තිය. එතකොට අන්ධ භක්තිය කොහොම ශ්‍රද්ධාවක් කියන්නේ? මේ භක්තියයි ශ්‍රද්ධාවයි කියන්නේ දෙකක්. සේරවද මම මේ කියන්නේ? එතකොට ඔබ මේක විමර්ශනය කරන්න ඕනේ. ආ ඇත්තද? එහෙනම් පොඩ්ඩක් දෙන්න මට බලන්න පෙට්ටිය. මම ඊටවත් ඇරලා බලන්න. අන්න පෙන්නවා. ආ එතකොට හරි. හරිද? එතකොට දැන් මේ හුඟාත් දේවල් මම මේක උදාහරණයක් ගත්ත විතරයි. ඇත්තටම ශ්‍රද්ධාව තියෙන ඔබගේ විමසීම තුළයි ශ්‍රද්ධාව තියෙන්නේ. එහෙනම් දු පුද්ගලයෙක් කෙරේ තියෙන ශ්‍රද්ධාව නෙමෙයි. එහෙම නැත්නම් අර කාලාම සූත්‍රේ කතා කරා වගේ පරම්පරාවෙන් ආවා. මෙන්න අරයක් කිව්වා, මෙයක් කිව්වා. අර හාමුදුරුවෝ කියනවා, ඒ හාමුදුරුවෝ කියන එක හොඳයි වගේ. ඕක දැන් ත්‍රිපිටකයේ තිබුණා, ඒ පොතේ තිබුණා. ඊට පස්සේ මේක තර්ක මේ තර්ක කරාම නිකන් ඒ තර්කයටත් නිකන් ගැලපෙනවා වගේ. ඔය විදිහට මේ එහෙම බලලා ඒක එහෙමම පිළිගන්නවා. බුදු අන්ධ භක්තියතු පිළිගන්නවා. එහෙම ඒ කියන්නේ පරම සත්‍යයක් වුණත් එහෙම පිළිගත්තට වැඩක් නෑ. දැන් අපි තුමු මොකක් හරි ගණිතයේ ගැටලුවක් කියලා. මේ ගණිතයේ ගැටලුවේ කවුරු හරි කෙනෙක් අපි තුමු ගණිතයේ දක්ෂ කෙනෙක් එයා මේවා කරලා කියන උත්තරේ මේකයි කියලා කියනවා. දැන් ඒක දැන් බලන කෙනා ආ හෝ උත්තරේ ඒකයි කියලා එයා පිළිගන්නවා. හැබැයි එයා අර ඒ ගාන විසඳපු විදිය එහෙම නැත්නම් ඒ සමීකරණය විසඳපු විදිය දැනගෙනද අරක හරි කියලා ගන්නේ? උත්තරේ හරි වුණාට වැඩක් නැහැ. අර අවබෝධය නැහැ. ඉතින් ඇත්තටම ශ්‍රද්ධාව කියන එකේ තියෙන්නේ අර අවබෝධයේ තියෙන ශ්‍රද්ධාව. එහෙම නැත්නම් පුද්ගලෙක් හරි එහෙම නැත්නම් පොත් ටිකක් හරි සම්ප්‍රදායක් හරි දැන් බුදුහාඳුරුව කිව්වා කියලා කියන්නේ. ඔළුවේ තියලා දිවුරන බුදුහාඳුරුව කියලා කියනවා. හැබැයි මේ ඔක්කොම ආයි කියලා ඇලුවා. ඔයාගේ ඉස්සරහට ඇවිල්ලා බුදුහාඳුරුව කිව්වද? නැහැ. එහෙම කිව්වා කියලා මම පොතකින් අහගත්තා. එහෙම නැත්නම් කවුරු හරි මට මෙහෙම කිව්වා. මට එහෙම ඇවිල්ලා කිව්වේ නැහැ. මම ඒක විශ්වාසයෙන් පිළිගන්නේ. හරි. එහෙම විශ්වාසයෙන් පිළිගැනීම වැටෙන්නේ අන්ධ භක්තියට. ඒක තමයි ලෝකේ තියෙන සෑම ආගමකම තියෙන පදනම. ලෝකේ හැම ආගමකම කරන්නේ හුදු පොත් ටිකක් හරි එහෙම නැත්නම් කවුරු හරි මේ දේශකයෝ ටිකක් හරි එහෙම නැත්නම් කවුරු හරි ශාස්ත්‍රවරයෙක් කියලා හරි එහෙම හුදු විශ්වාසයෙන් පිළිගැනීම. මම ඔබට මෙහෙම එකක් අහන්න. බුදුහාඳුරු බුදු වුණාද නැද්ද කියලා ඔබට කියන්න පුළුවන්. අහලා තියෙන ඒක. හැබැයි ඒක ඔබට කියන්න පුළුවන්. මම මට ප්‍රත්‍යක්ෂයක් නැහැ. ප්‍රත්‍යක්ෂයක් නැහැ විශ්වාසයෙන්නේ. එතකොට එතන තියෙන්නේ භක්තිය විතරයි. හරි. බුදු විශ්වාසයෙන් ගත්තොත් භක්තියක් විතරයි තියෙන්නේ. දැන් ඕකම ඔය සූත්‍රවලම තියෙනවා. බුදුන් දකින්න නම් දකින්න කියන ධර්මය. ධර්මය කියන්නේ මේ පොතේ තියෙන ධර්මය නෙමෙයි යම් කිසි කාරණයක් කියවම ඒක 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 ඒකේ තියෙන
ඒකේ තියෙන මේ කියන්නේ ඒකේ තියෙන යථා ස්වභාවයක පෙන්නලා දෙනවද කියලා. අන්න ඒ විමසීමෙන් බලන්න ඕනේ, ප්‍රඥාවෙන් බලන්න ඕනේ. අන්න එතකොට ඔබ දකිනවා මොකද්ද කියලා මේ කියන කතාව. නැත්තම් ඔබට ඇත්තටම අර දැන් දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා කියලා පිළිසක් පිළිගන්න. හරි. තව කෙනෙක් බුදු කෙනෙක් පහළ වුණා, බුද්ධත්වයට පත් වුණා කියලා හුදු විශ්වාසයෙන් පිළිගන්න. දෙකම සමානයි. හොඳට මතක තියාගන්න. හරිද? මේ කතාව කියනකොට බෝධයෙන් රිදෙන්න පුළුවන්. හරි. හැබැයි දෙකම එකයි. මේ මොකද මේ දෙකේම නෑ ප්‍රඥාව කියන එකද? මේ දෙකේම විමසන සුළු බව කියන එකද? මේ දෙකේම හුදු අන්ධ වූ විශ්වාසයෙන් පිළිගැනීමක් විතරයි තියෙන්නේ. ඔය අන්ධ වූ විශ්වාසයෙන් බාර ගැනීමක් විතරයි තියෙන්නේ. ඉතින් ඊට වඩා ඒ කියන්නේ මේ ඊට වඩා විමර්ශනශීලී වෙන්න. එතකොට විමර්ශනශීලී වෙනකොට ඔබට උගාද දේවල් ඊට වඩා හොඳට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. අර අන්ධානුභක්තිය අයින් කරාට පස්සේ අර සත්‍ය සොයා ගැනීම සඳහා තියෙන ඒ උමනාව, ඒ විමසීමට තමයි ශ්‍රද්ධාව කියන්නේ. එහෙම නැතු ඔය මෝඩ විදිහට කරන පොදු විශ්වාසයෙන් පිළිගන්න අන්ධානුභක්තියට නෙමෙයි. ඒ අන්ධානුභක්තියෙන් සත්‍යයක් පිළිගත්තත් ඒක වැරද්දක් නෑ. ඒ නැස්වනේ ගහත් බොහොම තේරෙන්නේ.